යාත්‍රාවල් සහ ඒවට අය කරන මිල මුදල් පිළිබඳව කැබිනට් තීරණයක් ඊයේ අපිට ලබා ගන්න පුළුවන් වුණා. දරු අගමැතිතුමා තමයි කැබිනට් පත්‍රය ඉදිරිපත් කිරීමේ. එතුමාට අපේ අමාත්‍යාංශයෙන් අපේ ක්ෂේත්‍රවලින් කීප විටක් ඉල්ලීමක් කෙරුවා මේ ගාස්තු අඩු කරන්න. මොන්ද කිව්වොත් එතකොට ගුවන් පතේ ගාස්තුවත් අඩු වෙනවා. ඒ වගේම තවත් වැඩිපුර ආසියාත්‍රා සමාගම් මේ රටට එන්න කල්පනා කරයි කියලා. එහෙම වෙනකොට අපේ රටට එන සංචාරකයන්ගේ සංඛ්‍යාව අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. දැන් මේ මෙතුමාත් කියපු පිළිවෙලට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ අවුරුද්ද අවසාන වෙනකොට අපේ මූලික ඉලක්කය මිලියන 2.5 ඊට එහා යන්න පුළුවන් වෙයි කියලා. එනිසා ඒක අපිට විශාල දෙයක්. මොකද පහුගිය අවුරුද්දේ අපිට ලැබුණු ආදායම ඩොලර් බිලියන 4.5 මේ සංචාරක ක්ෂේත්‍රයෙන්. ඒක තුන්වෙනි තැනට තමයි ආදායම් ලැබෙන ක්ෂේත්‍රයක් හැටියට මේ රටේ ආර්ථිකය සඳහන් කරන්නේ. ඉතින් ඒක දැන් අඩු වෙන්න වෙයි කියලා ලොකු බයක් තිබුණා. නමුත් ඒ බය දැන් අපෙන් තුරන් වෙලා තියෙනවා. අද මේ මෙවැනි අලුත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම තුළින් අපට පුළුවන් වෙනවා විශේෂයෙන්ම අපේ මූලික ඉලක්කය 2.5-3 දක්වා සංචාරයන්ගේ පැමිණීම වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා. ඒකට අපි විශේෂයෙන්ම අපේ ගුවන් සේවා විෂය බලන ඇමතිතුමත් ඒ වගේම අගමැතිතුමා මුදල් ඇමති අමාත්‍යාංශයේ හැම කෙනෙකුගේම සහයෝගය අපිට ලැබුණා. දෙවැනි කාරණය තමයි අපිට දැන් ලැබෙන පැමිණිල්ලක් තමයි බොහෝ විට ලංකාවට එන්න වීසා එකක් ලබා ගන්න ගියාම ගොක් අවහිරකම් තියෙනවා කියලා. මම දන්නේ ඒක විවිධ තැන්වලින් වෙනවා ඇති. ඒක වළක්වන්න අපි මාර්ගයක් හොයනවා. එන කෙනෙකුට පහසුවෙන් ටිකට් පතක් අරගෙන ගොඩ බැහැලා රට ඇතුළට එන්න පුළුවන් වෙන්න ඕනේ. අපි උදාහරණයක් හැටියට ගත්තොත් බලන්න සිංගප්පූරුවට යනකොට කිසි කරදරයක් නැහැ. ගුවන් යානාවේ ඉඳගෙනම කොළේ පුරවල පාස්පෝර්ට් එකේ දාගෙන ගිහින් කවුන්ටර් එකට දීපු ගම මූණ දිහා බැලුවා, සීල් එක ගැහුවා, ඇතුළට යන්නේ. එවැනි ක්‍රමයක් අපි මේ රටේ ඇති කරන්න තමයි උත්සාහ කරන්නේ. දැන් අපි ඒකට වුවමනා කරන මූලික අවසරය කැබිනට් එකෙන් අපි ලබාගෙන තිබුණා. ඒ කැබිනට් පත්‍රය අපි ඇතුල් කෙරුවේ නැත්තේ ඉන්දියාවයි චීනයයි. අපි අනිත් යුරෝපීය රටවල්, මැද පෙරදිග රටවල්, අග්‍රදිග ආසියාවේ රටවල් ඔක්කොම ඇතුළත් කරලා ඒ අවසරය ලබාගෙන තිබුණා. අර අප්‍රියල් 20ක් වෙනද ඇතිවෙච්ච ප්‍රහාරය නිසා අපි ඒක තාවකාලිකව නැවතුවා. ලේකම් මහත්තයා ලෑස්ති කරක කැබිනට් පත්‍රිකාව දැනට අපි ඒක නවත්වනවා කියලා. දැන් ඒ නවත්වපු එක නැවත ක්‍රියා කරවන්න එතුමා දැන් සූදානම් වේගෙන යනවා. තවත් කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කරන්න පුළුවන් වුණොත් අපි මේ ලබන අගෝස්තු මාසේ පළවෙනි ඉඳලා මේක ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන් වෙයි කියලා කල්පනා කරනවා.